තෙරුවන් සරණයි පින්වත්නි, නැවතත් අපූර්ව මාතෘකාවක් කඩලියට ඇවිල්ලා පයනාවවාදේ සඳගත් කියලා පුතෙක් මේ මාතෘකාව කඩලියට අරගෙන ඇවිල්ලා ඔන්න දැන් අපි බොහෝ දේවල් හොයාගෙන යන්නේ නැති අය, බහුසුතකමක් නැති අය දැන් සාදු කියාගෙන ඊපස්සේ යන්න පටන් අරගෙන. ඒ පිළිබඳව අද අපි විස්තර කළ දෙන්නම්. සඳකත් පුතාගේ බොහෝ ගැටලුවලට අද පිළිතුරු ලබා දෙනවා. කාලයේ තිබුණු සියලුම ගැටලුවලට පිළිතුරු ලබා දෙනවා. මුලින්ම කිව්වේ ඒ පුතා පරිණාමවාදයේ ඔප්පු කරලා අවසන් කියලා. ඔව්, පරිණාමය ඔප්පු කරලා අවසන්. පරිණාමවාදය එහෙමත් නැත්නම් තියරි ඔෆ් ඉවලූෂන් කියන එක ඔප්පු කරන්න අපිට ඕනාවටත් වඩා සාධක තියෙනවා, සහ ඒක විද්‍යාවේ ගොඩාක් තැන්වලින් අපිට හම්බෙනවා. පයනාවවාදය කියන අසම්පූර්ණ විද්‍යාවක්. පයනාවවාදය කියල කියන්නේ සම්පූර්ණයම බොරුවක්, මිත්‍යාවක්. චාර්ස් ඩාවින්ගේ පයනාවවාදය ඔහු හොයාගෙන ඒක පෙන්නල දෙන්න පාවිච්චි කරන ව්‍යූහ, කලල, ගෝලීය පොසිල, ජාන, භූගෝලීය සත්ත්ව බෙදීයාම සහ විවිධාකාර වෙනත් විද්‍යාත්මක ක්‍රමවේද සහ ඒක වර්ධනය කළගත් අනිත්‍යක විද්‍යාත්මක ක්‍රමවේද මොනව ගත්තත් ඒ හැම එකකටම ඊට කලින් ඉතිහාසයක් තියෙනවා. භූගෝලීය පොසිලවල ඊට කලින් ඉතිහාසයක් තියෙනවා. ඒකේ පොසිල පරම්පරාම කියලා ජානවලින් පෙන්වන්න හැදුවට ඒක ඊටත් වඩා ඉක්මවායන් තවත් ඉතිහාස කතාවක් තියෙනවා. ඔය හැම එකකම පරිණාමවාදය ගැන බුදුදහමේ නම් මෙන්න මෙහෙම විස්තර කෙරෙන්නේ. අහේතුක දුගති, අහේතුක සුගති, ත්‍රිහේතුක ත්‍රිහේතුක කියලා ඉන්නවා සත්වපුද්ගලයෝ පුතග්ජනෝ හතර දෙනෙක්. අහේතුක දුගති කියලා අපි කියන්නේ ඔය සතර අපායේ උප්පත්තිය ලබන කට්ටිය. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔය ගිනි කඳුළු මේ ලාවා වගේ තැන් ආශ්‍රිතව ජීවත් වෙන සත්වයෝ, ඒ වගේම මුහුදේ ගොඩබිමේ අහස ජලයේ ජීවත් වෙන සත්වයෝ, තව අපේ ඇහැට නොපේන ඔය පේත කොට්ටාස, අසුර කොට්ටාස වගේ කට්ටිය. ඒ අය හඳුන්වන්නේ අපි අහේතුක දුගති කියලා. තව පිරිසක් ඉන්නවා අහේතුක සුගති කියලා. මනුස්ස ලෝකේ දිව්‍යලෝකවල එහෙම උප්පත්තිය ලබන අන්ධකොළි පිහිටි මන්දබුද්ධිකය එහෙම. තව කට්ටියක් ඉන්නවා ත්‍රිහේතුක කියලා. මනුස්ස ලෝකේ දිව්‍යලෝකවල උප්පත්තිය ලබනවා ධනේ දාන්නේ නුවණ ආදිය තියෙනවා. තව පිරිසක් ඉන්නවා ත්‍රිහේතුක කියලා. මනුස්ස ලෝක, දිව්‍යලෝක, බ්‍රහ්මලෝකවල උප්පත්තිය ලබනවා ධනේ දාන්නේ, භවභෝග සම්පත්, සුඛිතමුතකම් වගේ මගපල් ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අය බෙදන්නේ අපි ඒ අයගේ චිත්තසන්තතියේ ස්වභාවය අනුව, එහෙම නැත්නම් ශාරීරික ස්වභාවය අනුව නෙමෙයි. මොකද ශාරීරික කියන්නේ බාහිර සාධකයක්. හැබැයි ඒක අත්‍යවශ්‍යයි චිත්තසන්තතියේ පැවැත්මට. ඒ වුණාට මෙතන නැවත සංසාර ගසාගෙන යන පසපස තියෙන චිත්තසන්තති කතාන්දරය දැන් මෙහෙම තීරුම් ගන්න. මේ ලෝකේ යම් කාලයක මේ අපි ඉන්න පෘථිවියට මේ තියෙන ඉර වගේ තවත් කොහේ හරි ගහලෝක තාරකාවක් පුපුරලා ඒ තාරකාවේ ඒ උණුසුම දැන්ලා තවත් තාරකාවක් පුපුරලා ඒ උණුසුම දැන්ලා අසත්‍ය සූර්යගමන සූත්‍රයේ එනවා වගේ මේ පොළොව අලුතු විලි වෙලා විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා යන මහ විශාල කාලයක් යන පුංචි කාලයක් නෙමෙයි. ඊට පස්සේ හිස්ස තියෙන්නත් තව විශාල කාලයක් යනවා. අහපා ලෝකේ හැදෙන්නත් තව විශාල කාලයක් යනවා. හැත්ල සත්‍යයගේ පැවැත්ම සිද්ධ වෙන්නත් ඒ වගේම තව විශාල කාලයක් යනවා. පයනාවවාදී විදිහට අර සඳකත් පුතා පෙන්වලා දෙන කවුණුවල මේ සත්‍යයගේ පැවැත්ම සිදුවෙන විශාල කාලයේ එක්තරා පුංචි වකවානුවක ඒකී සාක්ෂි සාධක ඉතුරු වෙලා තියෙන අස්ථාවශේෂයන් පොඩ්ඩක් අරගෙන පුංචි කාල වකවානුව කතාවක් විතරක් කියනවා. ඒකද සත්‍ය? කෝ එතකොට මේ පෘථිවිය දැන් මේ තියෙන තත්ත්වයට කලින් මහ පොළොව හැදෙන්න කලින් අවස්ථාව හිස්ස තිබ්බ කාලේ, ඊට කලින් විනාශ වෙලා අලුතු විලි වෙලා ගිය කාලේ, ඊටත් කලින්
පැවතිලු කාලය. එතකොට මේ වගේ වාසය කරපු සත්වයෝ ඔබ අපි ඉන්න මේ පොළොව විතරද තියෙන්නේ? තව තියෙනවානේ මේ අපි ඉන්නා වගේම ඉරහඳ මහපෘථිවිය, මේ හැමදේම තියෙන මේ සක්වල වගේම තවස්සක්වලව කෙලවරක් නැති කෝටි ප්‍රකෝටි ගන්නේ සක්වල ලෝකධාතුන් ගැන අපූර්වට අපේ ධර්මයේ විස්තර කරනවානේ. පුළුවන් වුණාද පැහැදිලිව තාම මේ විද්‍යාව දියුණුවේ කියන අයට තව එක සක්වලක තියෙන විස්තර හරියට කියන්න? පෘථිවිය වගේ තව ගහලුවක හොයාගත්ත කියලා කියනවා. ඒ වුණාට හොයාගත්ත ඒව සමීපයට ගිහිල්ලා ඒ වගේ තියෙන ඉර සහ ඒ වගේ පැවැත්ම, මේ වගේම තියෙන ඒ විස්තර ටික කෝ ඒ කට්ටිය පැහැදිලිව ගත්තද තාම? නෑ, ඒව ඔක්කොම තාම අසම්පූර්ණයි. ඒ නිසා තමයි විද්‍යාවෙන් කියන හැමදේම සත්‍ය කියලා පිළිගන්න එපා කියලා කියන්නේ. පරිණාමවාදී කියලා කියන්නේ තන්නේ කරව මිත්‍යා දෘෂ්ටියක්. තියෙන දේ වරදවා දැකීමක්. අපි මේ ඉන්න පෘථිවියේ දැන් මේ පැවැත්ම සිද්ධ වෙලා තියෙන කාලයේ දැනට ඉතිහාසගත වෙලා තියෙන යම් යම් සත්ත්ව පොසිල, ඒ වගේම ජාන, ඒ වගේම විවිධාකාර භූවිසමතා, විවිධාකාර කවුණුවල සාක්ෂි සාධක ටිකක් විතරක් ඉතුරු වෙච්ච දැකලා කොහොමද මුළුමහා සත්ව කතාන්දරය ගැන තීරණයක් ගන්නෙ? එහෙම පුළුවන් ද තීරණයක් ගන්න? ඒක අසම්පූර්ණ, ඒ වගේම වැරදි මතවාද ගොඩකින් පිරුණු එකක් තමයි චාස් ඩාවින්ගේ පයනාවාදය කියලා කියන්නේ. හැබැයි ඒක ධර්මානුකූලව මේ විදිහට දැක්කොත් කොහොම තියනවද කියලා හිතන්න මං කියන්න ක්‍රමයක්. ඒ තමයි මේ ලෝකේ උපදින සත්වයෝ ඉන්නව අණ්ඩ ජලාබුජ සංසේච ඕපාති කියලා. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපදින කට්ටිය. ජලාබුජ කියන්නේ ගර්භාෂයෙන් උපදින කට්ටිය. සංසේච කියන්නේ කුණුබිම් තෙත්බිම් කානුපල් උපදින කට්ටිය. ඕපාති කියලා කියන්නේ ඉබේම පහළ වෙන කට්ටිය. මේ පෘථිවියේ අණ්ඩජ කියන බිත්තර වලින්, ජලාබුජ කියන ගර්භාෂයෙන්, සංසේජ කියන කුණුබින් තෙත්බින් කානපල්ලේ උප්පත්තිය ලැබමින් දැන් ඉන්න සත්ව කොට්ටාස එක කාලයක් වෙනව නැත්තටම නැති වෙලා යනවා. ඒ ජීවත්වන මේ වාසභූමි විනාශ වෙලා අලුතු විලි වෙලා යනවා. වැලි කැටයක්වත් ඉතුරු නොවෙන්න මේ පෘථිවිය සියල්ල අලුතු විලි වෙලා සුණු විසුණු වෙලා යනවා. හැබැයි අර සත්වයින්ගේ පැවැත්මේ ඒ කට්ටියගේ තිබ්බ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩපිළිවෙලේ නැවැත්මක් වෙන්නේ නැහැ. ඒක පැවැත්මක් වෙනවා. දිගටම භූමිය නැති වුණත්, භූමිය අහිමි වුණත්, අණ්ඩජලාබුජ සංසේජ සත්ව ප්‍රීස් නැතුව ගියත් ඕපපාතික විදිහට හරි ඒක පහළ වීම වෙනවා. අහපව ඒකටික ප්‍රතිසන්දියක් සිද්ධ වෙනවා. ඒ මේ මහා පොළොව හැදෙනකොට මේ මහා පොළොව විනාශුණු ආකාර තුනෙන් නැවත සකස් වෙනකොට සත්‍යයේ පැමිණීම වෙනවා. මේ මහා පොළොව සහ මේ කල්පයන් විනාශ වෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් ආභාසරයේ යට විනාශ වෙනවා කින්නේ. තව එකක් සුභකින්නේ යට විනාශ වෙනවා. තව ක්‍රමයක් තමයි වේහප්පලේ යට විනාශ වෙනවා. ගින්නෙන්, ජලයෙන්, වාතයෙන් මේ සියලුම දේවල් විනාශ වෙලා යනවා. අහපෝ හැදෙනවා. ඒ හැදෙනකොට පයනාවාදී චාර්ල්ස් ඩාවින්ට හම්බුන පොසිල ටික විතරක් නෙමෙයි තියෙන්නේ. තව ඊට වඩා ලොකු අතීතයක් තියෙනවා. ඒ අතීතයේ සර්වබලධාරී දෙවි කෙනෙක් මැව්වා කියන මතයක් ළඟ නතර වෙන්නද මේ පයනාවාදී උත්සාහ කරන්නේ? ඒක වැරදි. එහෙම මවන්නේ නැහැ. එහෙම මැවීමක් නැහැ මෙතන. ලෝකේ නිර්මාණය කිරීමක් නැහැ මෙතන. මේ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වයක් අරව විනාශ වෙලා ගිහලා අහපව හැදෙන විදිහක් තියෙනවා. ඒක සියලුම සත්‍යයන්ගේ හට ගැනීමක් තියෙනවා. හට ගැනීම වගේම නැතිවීමකුත් තියෙනවා. දැන් බලන්න මේ ලෝකේ මේ වෙලාව වෙනකොට සත්වෝ කී දහහක් වඳ වෙනවද? අතීත කී දහක් වඳ වෙලා තියෙනවද? දැන් ඩයිනෝසිරස්ලා වගේ නම් කියලා අද හඳුන්වන සත්ව කොට්ටාස ඉන්නවා. අපි ජාතක පොත් වහන්සේ වගේ ත්‍රිපිටක පොත්පත්වල මහ විශාල සත්වෝ ගැන සඳහන් වෙනවා. ඇත්කඳ ලිහිණෝ, කුර විකුරුල්ල වගේ මිහිරි හඬ තියෙන සත්වෝ ගැන. එහෙම
ඊට අමතරව අද මහමුහුදේ මෙච්චර විශාල සත්ව අතීතේ ඉඳලා තිනවා කියලා යම් යම් සාක්ෂි පොසිල සාධක පෙන්නනවා. අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මෙච්චර මහ විශාල විශාල ශරීර තිබ්බ සත්වයෝ මේ මහමුහුදේ හිටියා කියලා. ඒ විවිධාකාර ශරීර ස්වභාවයන් තියෙනයි දැන් කොච්චරක් වඳ වෙලා ගිහිල්ලාද? ඉස්සරහට තව කොච්චරක් අලුතින් හැදෙනවද? අලුතින් හැදෙනවා කිව්වම පංචපාදා නස්කන්ධයක් අලුතින් හැදෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අර විද්‍යාඥ විවිධ කට්ටියකෙන් ඥාන විකෘති වෙලා මේක මේ තත්ත්වයට හැදලා තියෙන්නේ කියලා. ඥාන විකෘති වෙලයි මේ තත්ත්වයට හැදලා තියෙන්නේ කියලා කියන්නේ. අන්න ඒ වගේ ඒ කට්ටිය කියන දේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ අනුව සත්වයන්ගේ වෙනස්කම් එක්ක තව තවත් සත්ව කොටස් නිර්මාණය වෙනවා. හැබැයි වඳුරගේ මිනිස්සයා පයනාමේ උනේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මිනිස්සෙන්ගේ ආයු කාලය තව ඉස්සරහට යනකොට පරමාවේ අවුරුදු 10 දක්වා අඩු වෙලා යනවා. අහපව ගණන් කරන්න බෑ තරම් වැඩි වෙන කාලයක් එනවා. අහපව අඩු වෙලා යනවා. අහපව වැඩි වෙන කාලයක් එනවා. මේ වැඩි වෙලා අඩු වෙන අඩු වෙලා වැඩි වෙන මෙන්න මේ කාල සීමාවලදී ඒ සත්වයින්ගේ විශේෂයෙන් මිනිස්සුන් ගත්තාම මිනිස්සුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් ඔක්කොම වෙනස් වෙනවා. ඉපදෙන මාස ගාන අඩු වෙනවා. ඒ විතරක් නෙමේ කාන්තා දියණියන්ගේ ඔසප් කාල සීමාවේ අවුරුදු ගාන අඩු වෙනවා. ගැබ් ගන්න සුදුසු කාල සීමාවට ශරීරපත් වීම සිද්ධ වෙනවා අඩු වෙනවා. ඒ වගේම ළමා තරුණ මැදි මහලු අවස්ථා අවුරුදු 10ක කාල සීමාවක් තුල සම්පූර්ණ වෙන හරියට අවුරුදු 100 දස කතාවිදි වගේ. මේ විදිහට පින්වත්නි මේ කාරණාව තේරුම් ගන්නට ඔබට ශක්තිය තියෙන්නට ඕනේ. ඒතර පරිණාමවාදී කියලා කිව්වහම පරිණාමවාදී කියලා කියන්නේ කිසිම විදිහකින් ස්ථීර සාක්ෂි සාධක නිගමනවල පිහිටලා මේකයි ඇත්ත කියලා පෙන්වන්න බැරි කාරණාවක්. මොකද මේ පොළොව අද මේ තියෙන තත්ත්වෙට හැදුනට හැදෙන්න කලින් ඊට කලින් එතකොට කොහොමද සත්ත්වයන්ගේ පැවැත්ම වුනේ? අර වඳුර කොහොමද ආවේ? අර අනෙක් සත්ත්වයන් කොහොමද ආවේ? කොහොමද මේ සත්ත්ව කතාන්දරේ සිද්ධ වුනේ? මේ අනහදානි සඳකත් පුතා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවීමේ පාමුල හිස තබන්නද? පුතේ, විද්‍යාව කියන්නේ අසම්පූර්ණ එකක්. ඒ විද්‍යාව සම්පූර්ණ කරගන්න නම් ඔය භෞතික රූපයේ ඔස්සේ විතර පරීක්ෂණ කරන්න එපා. ඔය පුතාගේ ඇහි කලුවෙන් ගිරියාව මැද උකුණු හිසක් වගේ පැතිර පවතින තැනක ඇතිවන චක්කු විඤ්ඤාණයකනත් පරීක්ෂණ කරන්න. ඔය සෝත ගහන ජීවහා කාය මනෝ විඤ්ඤාණයන් ගැන පරීක්ෂණ කරන්න. ඔය විඤ්ඤාණවලයේත් වේදනා සංඥා සංකාරයන් ගැන පරීක්ෂණ කරන්න. ඔය නාම රූප ධර්ම ගැන පරීක්ෂණ කරන්න. ඇයි භෞතික පරීක්ෂණයකින් විතරක් නිශ්චිත තීන්දුව තීරණ වලට එන්න හදන්නේ? ඇයි ඉන්ද්‍රිය බද්ධ විතරක් වෙන්නේ? ඇයි අනින්ද්‍රිය බද්ධ වෙන්න බැරි? ඉන්ද්‍රිය බද්ධ වෙලා විතරක් තීරණ ගන්න ගියාම සඳකත් පුතා වගේ හැම තැනම අනා ගන්නවා. හැබැයි අනින්ද්‍රිය ඉන්ද්‍රිය බද්ධ දෙයාකාරයෙන්ම තීරණ භාෂාවෙන් කිව්වොත් රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන අර චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය කියලා විස්තර කරන ඒ පංච උපාදා නස්කාන්දියට අදාළ සියලු කවුණු ඔස්සේම ගියොතින් ඉතාම නිරවුල් නිවැරදි පැහැදිලිම උත්තරයට එන්න පුළුවන්. ඒක නිසා පරිණාමවාදී ගැන කවුරු හරි කෙනෙක් විශ්වාස කරනවා නම් ඔය මිත්‍යා අදහස පැත්තකට තියලා පොඩ්ඩක් සිහිනුවණින් හොයලා බලන්න. පොසිලේද ඥානේද කියන එකට කලින් ඒ පොසිලේද ඥානේද පටන් ගත්තේ කොහොමද? ඊට කලින් කොහොමද සිතුනේ? අතීත විස්තර වලට කොහොමද යන්නේ? පොඩ්ඩක් මේ පෘථිවියේ විතරක් හිර වෙලා ඉන්නේ නැතුව අනිකුත් ඈත පිට තියෙන ඒ ගහලෝක තාරකා අභ්‍යවකාශ වස්තුන් ගැන දැනට තවත් පරීක්ෂණ කරලා ওই විශ්වාස කරන විද්‍යාවටම අදාළ තවත් අය කරපු වෙනත් පරීක්ෂණ ওই පයනාවාදයටත් වඩා වෙනත් පරීක්ෂණ ක්‍රම තියෙනවානේ. අන්න ඒ පරීක්ෂණ ක්‍රම වල දැනට හොයාගෙන තියෙන ටිකවත් අරන් බලන්නක බුද්ධා විශ්වාස නැත්නම් එතකොට කලු කුහර හම්බ වෙයි.
එතකොට තා විවිධාකාර ආකාශ වස්තුන් හම්බවේ, පෘථිවියට වඩා මහ දෙවැන්ත වස්තුන් හම්බවේ. මහ විශාල කතාවක් තියෙනවා කියලා දැනේවි. ඒ හැමදේම එතකොට පරිණාමයක්ද? එතකොට ඒ සියල්ලම පරිණාමයකට අහුණු එකක්ද? ඒ විදියට හොයාගෙන යනකොට සඳකැස් පුතාට ඔය තියෙන උච්චීත දෘෂ්ටි අයින් කරලා දාලා, සියල්ල මෙතකින් අවසන් වෙනවා කියලා හිතාගෙන ඉන්න ඔය මිත්‍යා දෘෂ්ටි අයින් කරලා දාලා අන්න සැබෑ විද්‍යාවට පය තබන්න නම් වෙනවා. පුතේ ඔබ නොමග ගියාට අනිත්‍යය නොමග යවන්න එපා. ඔබ සත්‍ය ගවේෂකයෙක් නොවුනාට අනිත්‍යයව ඔබ ඉන්න මිත්‍යා ගවේෂක මට්ටමට ඇතුළ දාන්න එපා. පුංචි හෝ කල්පනා කිරීමේ ශක්තියක් තියෙනවා නම් එක තැනක හිර වෙන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ටික මතවාදවල ඔය ඇත්තෝ හිර වෙන්නේ නැතුව ගවේෂණය කරන්න හොයාගෙන යන්න. අන්තවාදී මතයකට වැටෙන්න එපා මේ සඳකැත් පුතා වගේ. ඔය ඇත්තන්ට පුළුවන්කම තියෙන මධ්‍යස්ථ මතධාරියෝ වෙන්න. බුදුදහම තනි කරම මධ්‍යස්ථ මතධාරීත්වයක් තියෙන, තමන්ට පරියේෂණය කරාගෙන යන්න පුළුවන්. ඒ පරියේෂණය ආර්ය පරියේෂණයක්. හම්බ වෙනවා මහ විශාල උත්තර ගොඩක්. ඒ උත්තර තවත් කෙනෙක්ට බෑ මේක බොරුවක් කියලා කියන්න. ඒ පෙන්නල දෙන දේ බොරුවක් කියන්න බෑ කාටවත්, රූපේ ගැන, වේදනා සංඥා සංකාර විඥාන ගැන. අන්න ඒ මාතෘකාවෙන් එන්න ඕන බුදුදහම විවේචනය කරන්න හෝ එහි පැවැත්ම ගැන සැකසංක ඇති කරවන්න හෝ කලින් බුදුදහමට මේ විදිහට අභූත චෝදනා එල්ල කරන්න කලින් බුදුදහම අධ්‍යයනය කරලා ඒක කියවෙන මේ රූපයේ කතාව වැරදි, මේ වේදනා සංඥා සංකාර විඥානයන් කතාව වැරදි, මේ පංචපාදා නස්කන්දේ මේ ජාති ජරා ව්‍යාධි මාන ශෝක පයදීව දුක්ඛ දෝමනස උපායාස කතාව වැරදි කියලා අන්න පුළුවන් නම් කියන්න. අපි මේ පින්වත් පුංචි පුතා, සඳකැත් පුතා දරුණු මිත්‍යා දෘෂ්ටියකට අහුවෙලා සම්පූර්ණයෙන්ම නොමග ගිහිල්ලා, නොමග ගිහිල්ලා විතරක් නෙමේ, ඒ පුතා ඉතාම ලඳ බොළඳ විදිහට තර්ක ඉදිරිපත් කරලා තවත් ඒ වගේ දුරදක්නා නුවණ නැති, කල්පනා කිරීමේ ශක්තිය නැති, මේවා ගලපලා තේරුම් ගන්න නැති අන්තයකට ගිය අන්තවාදී ළමයි පිරිසකුත් තවදුරටත් නොමග යවමින් කටයුතු කරනවා. දරුවනේ සිහිනුවණ එළවා ගන්න. පයිනාවාදී හරිත කියලා ඇහුවොත් පයිනාවාදී ස්තන් කර වැරදි. තවත් කරුණු ගොඩක් තියෙනවා. ඉතිරි ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕනේ හින්දා මම ඒක කෙටියෙන් අවසන් කරන්න. හැබැයි මේ කවුණ කියන්න ඕනේ, ඔය පයනාවාද කතාවේ මූලාරම්භ විදියට යන තැනට අවසාන තිත තියන්න එපා. ඊට එහාට යන්න. ඊට එහාට යනකොට මේ පෘථිවියේ පටන් ගැම්ම කියන එකට අවසාන තිත තියන්න එපා. ඊට එහාට යන්න. ඊට එහාට යනකොට මේ පෘථිවිය තිබ්බ තැන විශ්සේ හිස්ස තිබ්බ කියන එකට අවසාන්තිත තියන්න එපා. ඊට එහාට යන්න. එතකොට අහපව් පෘථිවිය විනාශ වෙමින් තිබ්බ කාලයේ කියන එකට, පෘථිවි මේ වගේම පෘථිවියක් විනාශ වෙමින් තිබ්බ කියන එකට යන්න එපා. ඊටත් එහාට යන්න. මේ වගේම පෘථිවියක අන්දජලාභුජ සංසේජ ඕපාතික සත්ත්ව කොට්ටාසෙන් වාසය කළා කියන එකට යන්න එපා. ඊටත් එහාට යන්න. මේක කෙලවරක් නැහැ. ඕපාතික සත්වයෝ වේහප්පලේ ඉඳලා හරි ඉන්නවා. අන්දේ ජලාභුජ සංසේජකමේ නැතුව ගියත් අහපවයක පහළත් වෙනවා. මේක තේරුම් ගන්න සඳකැත් පුතාට බුද්ධිය පහළ වේවා. ඒ ප්‍රශ්නෙම ඊළඟට කියලා තියෙනවා මේ කරත්ත කතාවක්. ශ්‍රේෂ්ඨ කෙනා හදපු කරත්තේ අද පුදුම ලස්සන සුද්ධ වූ කරත්තයක්. ඒත් අනිත් කරත්තේ අද පෝමි උලාවන් කාර් එකක් කියලා. අපි හිතමුකෝ ආගමික චින්තනයයි විද්‍යාත්මක චින්තනයයි කරත්ත දෙකක් කියලා. මේ කරත්ත දෙකම යන්නේ විශ්වයේ පරම සත්‍ය, එහෙමත් නැත්නම් අල්ටිමේට් ට්‍රුත් ඔෆ් ද යුනිවර්ස් කියන තැනට. වම් පැත්තේ කරත්තය හදන්නේ ජේසුස් වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයාට කරත්තය ගැන ලොකු දැනුමක් තියෙන නිසා එයාගේ අනුගාමිකයෝ ශ්‍රේෂ්ඨ කෙනා කියන දේ පරම සත්‍ය විදියට අරගෙන තම තමන් තනියෙන් කරත්තය ගැන ඉගෙන ගන්නේ නැතුව ඉන්නවා. මේ කරත්තයයි හරි සමාදානෙන් ඉන්නේ. මොකද සියල්ලට වග කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනා විතරයි. දකුණු පැත්තේ කරත්තය හදන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඒක අටවගන්නේ නිකන් සාමාන්‍ය, ඒත් තමන්ගෙම මහන්සියෙන් කරත්තය තේරුම් ගන්න උත්සාහ කරන කට්ටියක්.
මේගොල්ලෝ නිතරම රණ්ඩු වෙනවා. මොකද හැමෝටම අදහස් තියෙනවා. Tamanta අනුව හොඳම විදිහට කරත්තය හදාගන්නේ කොහොමද කියලා. ගමන පටන් අරන් ටික කාලයක් යද්දී අර ශ්‍රේෂ්ඨ කෙනා අන්තරා වෙනවා. ඉතින් දැන් දැනුමට යැපෙන්න කෙනෙක් නැති නිසා ඒ කරත්තේ ඉන්න කට්ටිය ශ්‍රේෂ්ඨ කෙනාගේ මතකයට දේවත්වයෙන් සලකනවා. එයා හදපු කරත්තේ ඇණයක්වත් වෙනස් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ එකඟ වෙනවා. අර අනිත් කරත්තේ හදන්න දායක වුණ කට්ටියගෙන් එක්කෙනෙකුත් මැරෙනවා. ඒත් එයා මැරුණා කියලා කරත්තේට පාඩුවක් නැහැ. මොකද අනිත් අයත් මැරිච්ච කෙනා තරම්ම කරත්තේ ගැන තේරුම් අරන් හිටියේ. අප්පට සිරි පාරේ දාර්ශනික වලක්. එහෙමත් නැත්නම් ෆිලොසොෆිකල් පොට් හෝල් එකක්. දෙගොල්ලොම දැක්කේ නැහැ. කරත්ත දෙකම කඩලා යනවා. අර ශ්‍රේෂ්ඨ කෙනා හදපු කරත්තේ අලුත් වැඩියා කළත් අලුතින් ශක්තිමත් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ කෙනාගේ අතින් හදපු කරත්තයට අගෞරවයක් වෙයි කියලා බයට. පරණ වෙන ඩැමේජ් වෙන කෑලි විතරක් ඒගොල්ලෝ රත්තරන් වලින් පුරවනවා තිබ්බ විදියටම. අනිත් කරත්තේ කට්ටියට එහෙම ලැබිකමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හොඳටම යකඩ හොයලා අලුත් විදියෙ ඇන දාලා කරත්ත කලින් තිබ්බට වඩා අලුත් විදියට හදනවා. ඉස්සරහට එන්න තියෙන වලවල් වලට මූණ දෙන්න විතරක් නෙමෙයි අනාගතයේ වලවල් මගහරින්නත් මේගොල්ලන්ගේ කරත්තේ සූදානම් කරනවා. දැන් ඒගොල්ලෝ පිටත් වෙලා සතවර්ෂ ගානක් ගිහිල්ලා විශ්ව සත්‍ය කියන එකට තාම කවුරුත් ගිහින් නැහැ. දෙගොල්ලොම තාම පාරේ. අර ශ්‍රේෂ්ඨ කෙනා හදපු කරත්තය අද පුදුම ලස්සන ශුද්ධ වූ කරත්තයක්. ඒත් අනිත් කරත්තේ අද ෆෝමියුලා 1 කාර් එකක්. හැබැයි ඉතින් ඔය කරත්ත කතාවේ ශ්‍රේෂ්ඨ කෙනා හදපු කරත්තයයි ෆෝමියුලා 1 කාර් එක හදපු කරත්තය මේ කරත්තේට අදාළ දෙකම බුදුදහමට නම් අදාළ නැහැ. මොකද බුදුදහමේ කරත්ත දෙකටම අදාළ නැති එකක් හින්දා. බුදුදහම තුල කියවෙන්නේ සඳකත් පුතාත් තියෙන සියල්ල මෙතකින් අවසන් කියලා හිතන උච්චිර දෘෂ්ටියක් නෙමෙයි. ඉන්නකම් කාලබීල විනෝද වෙලා ඉන්න ඕනේ. මෙතන විද්‍යාවට විතරක් මේ සොයා ගැනීම වලට විතරක් ප්‍රමුඛ ස්ථානයේ දෙන්න ඕනේ. මෙතන මේ නැවත පුනර්භවයක්. නැවත පුනර්භවයක් නැහැ. සංසාර පැවැත්මක් නැහැ. පංචපාදානස්කන්ධයක් නැහැ වගේ මිත්‍යා මතවාදයකට එන්නේ නැතුව ඕක බැලුවොත් තමයි තේරුම් ගන්න පුළුවන්. හැබැයි සඳකත් පුතා කරත්ත දෙක අරගෙන පෙන්න උපමාවෙන් පෙන හුද්දැටි උච්චේත දෘෂ්ටිකයෙක්. ඔහුට පුනර්භවයේ විශ්වාසයක් නැහැ. ඔහුට නාම රූප ධර්ම ගැන විශ්වාසයක් තියා නාම රූප ධර්ම ටික දන්නේත් නැතුව ඇති. ඔහුගේ සම්පූර්ණ වීඩියෝ එක අපි අහනකොට තේරුම් ගත දෙයක් තමයි ඔහුගෙන් ඇහුවොත් කියන නාම රූප ධර්ම ටික නම් කරන්න කියන්නේ බැරි වේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ කොටස් ටික මොනවද කියලාවත්. ඒ තරම්ම දුර්වල පුද්ගලයෙක් නොදන්න මාතෘකාවක් ගැන කතා කරන්න ගිහිල්ලා සමාජ කතිකාවතක් හදනකොට කොටසක් ඒ පස්සේ යනකොට බුද්ධිමත් අයට නම් ඇත්තටම සිනහාවක් ඇති වුණා නේද? මොකද අර සඳකත් පුතා වගේ මෝඩියෝ රෑනක් තව මේ සමාජේ ඉන්නවා කියලා තේරුම් ගත්ත හින්දා. ඉතින් ඒ දෙමාපියෝ දැනගන්න ඕන නොදන්න මාතෘකාවක් මේ වගේ ප්‍රසිද්ධි විවේචනයකන් හදනකොට පුංචි හෝ අවබෝධයක් මේ දරුවට දෙන්න. අඩුමතර මේ දුක්ඛ සත්‍ය කියන එකට අදාළ විස්තරවත්. ඒ නිසා තමයි මේ කරත්ත කතාව අරන් තියෙන්නේ. කරත්ත කතාවේ ඒ පදවන ඒ හියදුරා ඉස්සරහින් ඉන්න කෙනාට නම් මේ සඳකත් පුතා දෙවට කිසිම වරදක් නැහැ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේදී සයන්ස් වෙනස් වෙනවා නෙමේ ඉස්සරහට යනවා. අද එකක් කියලා හෙට එකක් කියනවා නෙවෙයි. අද කියපු එක ඊට වඩා හොඳට හෙට කියනවා කියලා කියන්නේ මොන බොරු කතාවක්ද? සයන්ස් වෙනස් වෙනවා නෙමේ සයන්ස් ඉස්සරහට යනවා. අද එකක් කියලා හෙට එකක් කියනවා නෙමේ. අද කියපු එක ඊට වඩා හොඳට හෙට කියනවා. කලින් කිව්වේ එක ඒ කියපු කට්ටිය ගැන ඉල්සියාවෙහිඳ නෑ. යාට වඩා මම තවත් හොයා ගැනීමක් කළා වගේ අරයට වඩා තමන් තවත් විශිෂ්ටයෙක් වෙන්න ඕනවට අධිමානයේ හින්දා විවිධ ඒවා හින්දා කොහොම හරි අරක බොරුවක් ගන්න මොනවාරි සාධක හොයනවා. ඊට පස්සේ අදේ හොයාගත්ත එක හොයාගත්ත පුද්ගලයාට වඩා තමන් විශිෂ්ටයෙක් කියලා පෙන්වන්න ඕනවට තවස් හොයා ගැනීමක් කරනවා. හෙට පරණ ඔක්කොම කට්ටිය බොරු කාරයෝ කරනවා. බලන්නකේ තවත් අලුතින් හොයාගත්ත කියන කට්ටිය ලියලා තියෙන පොත්පත්වලදී පරණ කට්ටිය ගර්හවට ලක් කළ තියෙන විදිය එයාට වැයතුනා. එයා මෙන්න මෙහෙමයි කියලා නින්දනීය විදිහට ලැජ්ජාටපත් කළ තියෙන විදිහෙම. එතකොට මේ නවතම සොයා ගැනීම කියලා කියන්නේ
කියපු එකට වඩා හෙට තවත් එකක් මේ සාධක සහිතව මේ ඔප්පු කරලා පෙන්නනවා කියන එකට වඩා අර කාලානුරූපව වෙනස් වෙන තාක්ෂණික ප්‍රයෝග ඒ වගේම චින්තන රටාවේ වෙනස්කම් අවස්ථතාවයන්ගේ වෙනස්කම් දේශගුණික සහ ස්වභාව ධර්මයේ වෙනස්කම් රාජ්‍ය පරිපාලන සහ අනිකුත් ක්‍රියාකාරකම් වල වෙනස්කම් ඒ වගේම හිතන්න පතන්න පොළඹවන සමාජීය චින්තන පැවැත්මේ විවිධාකාර පරිවර්තන වීම විවිධාකාර මතවාදවල දැඩි බලපෑම් මේ වගේ බොහෝ කාරණා බලපානවා මේ විද්‍යාව වෙනස් වෙන්න. ඒ නිසා විද්‍යාව ඉස්සරහට යනවා නෙමේ විද්‍යාව විවිධ ඉසව් ඔස්සේ අන්තවාදී ගමන් මගක් යනවා. ඒ මධ්‍යස්ථව නාම රූප ධර්ම ඔස්සේ ගමන් කිරීමක් කළ දාට නිවැරදි උත්තරේ ගනීවි. ඊළඟට අහලා තියෙන කාරණාව තමයි අපි මේ සඳකත් පුතා සමාජයෙන් එයා කියනවා මම දන්නවා බුදුහාමුදුරුව කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේට වඩා චාර්ල්ස් ඩාවින් කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේ හරි කියලා. මම දන්නේ නැහැ බුදුහාමුදුරුවද වැඩියෙන් දන්නේ චාර්ල්ස් ඩාවින්ද කියලා. හැබැයි මම දන්නවා බුදුහාමුදුරුව කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේට වඩා චාර්ල්ස් ඩාවින් කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේ හරි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේට වඩා චාර්ස් ඩාවින් කිව්වදේ හරි කියලා තමයි මේ සඳකත් පුතා කියන්නේ. සඳකත් පුතාට චාර්ස් ඩාවින් චතුරාර්ය සත්‍යයක් උගන්වලා ඇති නේද? සඳකත් පුතාට චතුරාර්ය සත්‍ය ධර්මයේ පංචපාදානස්කන්ධේ කෝකද වැරදි කියලා කියන්න පුළුවන්? ඒක හටගන්නන හේතුන්ගෙන් කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාව 108 ආකාරයක් වෙන එකෙන් කෝවද වැරදි කියන්න පුළුවන්? ඒ නිරෝධය සහ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සුන්දර ප්‍රතිපදාවෙන් කෝකද වැරදි කියලා කියන්න පුළුවන්? චාර්ල්ස් ඩාවින්ගේ පරිණාම කතාවක් විතරක් ගන්න පුළුවන් කිසිම සාක්ෂිය සාධකයක් නැතුව ඒ අතීතයේ දැනට හොයාගෙන තියෙන සීමාව ඉක්මවා ගිය අතීතයට යන්න බැරි චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදයක් කොහොමද ඇත්ත කියලා කියන්නේ? ඊට වඩා රූප 28ට යන්න. වේදනා 3ට ඉන්ද්‍රිය ભેදයෙන් 5ට යන්න. සංඥා සංකාර චේතනා චේතනාව සහ අනිකුච්චයසක 49කින් සංකාර වලට යන්න. විඥාන 89ට යන්න. ඊ පැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හොඳට කලපලා බලන්න. එතකොට හම්බ වෙයි ඔය කතා කරන පරිණාමයට වඩා මහ විශාල හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා. ඇයි රූපයේ පරිණාමයක් ගැන විතරක් කතා කරන්නේ? ඇයි චිත්තචෛසිකයන්ගේ පැත්තකට අවධානය දෙන්න බැරි මේ අයට? සම්පූර්ණයෙන්ම රූප වගේම නාම ධර්මවලටත් දෙන්න. එතකොට නාම රූප ධර්මවලට ආවට පස්සේ අපේ මේ සඳකත් පුතාගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. එතකොට එයාට තේරෙවි බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේට වඩා චාර්ල්ස් ඩාවින් කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේ හරි කියන වචන එනවට වඩා ඔහුට තනිකරම මෝඩ අදහසක් ආවේ. චාර්ල්ස් ඩාවින් එක මේක අන්තවාදී මතවාදියෙක් විතරයි. බුදුරජාණන් වහන්සේ සැබෑ මධ්‍යස්ථ මතවාදියෙක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හිස්ස තියෙන කාලයේ සත්‍යයට වෙන කතාන්දරයක් දේශනා කළා තියෙනවා. නැවත හැදෙනකොට සත්‍යයට වෙන කතාන්දරයක් දේශනා කළා තියෙනවා. මේ සියලුම කරුණ කාරණා සඳකත් පුතේ ජලාභුජ කමේට ගර්භාෂයෙන් උපදින සත්වයින්ගේ ඔය සුක්කඩිම්බ සංසේචනයක් අරගෙන නයිට්‍රජන් ද්‍රවවල බහා තබලා අවුරුදු 40ක් 50ක් ගිහිල්ලා හරි ඒක සුදුසු කෘතිම ගර්භාෂයක අව හරියට මව් ගර්භාෂයක තියනවා වගේම ආහාර ලැබෙන ක්‍රමේ ඒ උණුසුම ආදී සියල්ල ලැබෙන කෘතිම ගර්භාෂයක හරි ස්වභාවික මව් ගර්භාෂයක හරි තැම්පත් කළාම මෙන්න අර විනාශ වෙලා නැති අර සුඛදීම්බ සංසේචනයට ප්‍රතිසන්දි විඥානයක් අපූර්වවට බැස ගන්නවා. පරිස්සම කරලා හොයලා බලන්න එහෙම කරන්න පුළුවන්ද බැයිද කියලා ඒකේ වෙනවා. මේ ජලාභුජ සංසේජ අණ්ඩජ ඕපාතික ඒ උප්පාතිකම අධ්‍යනය කරන දරුවෝ නොදන්න දෙයකට කතා කරලා හත් පොලිය ගා ගන්න එපා. නොදන්න දෙයකට කතා කරලා ඇයි මේ වගේ තරුණ ළමයි තව නොමග යවන්න හදන්නේ?
මේකෙන් පේන්නේ ඔය දරුවාට බුදුදහම ගැන අල්ප මාත්‍රයකවත් අවබෝධයක් නැහැ කියන එක. කොයි වෙලාවකවත් බුදුදහම ආගමක් කියලා හිතන්න එපා. කොයි වෙලාවකවත් බුදුදහම දර්ශනයක් කියලා හිතන්නත් එපා. බුදුදහම කියලා කියන්නේ සියලුම කරුණුකාරණා සියල්ලම ආවරණය වෙලා තියෙන, සොයා ගැනීමවල කෙලවරම සොයා ගැනීම වන, කිසිම කෙනෙක්ට මේක වැරදි කියලා ඔප්පු කරලා පෙන්වන්න බැරි සැබෑම සත්‍ය වුණු චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු මේ ලෝකේ තියෙන විද්‍යාවන් අතර සැබෑම විද්‍යාව. ඒ විචා උදපාදි කියන ඒ සැබෑම විද්‍යාව කාටවත් විද්‍යාවක් නෙමෙයි කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඔය බටහිර දාර්ශනිකයෝ මතවාදියෝ විද්‍යාඥයෝ කියන පිරිස හිස උඩින් ගන්න කලින් පුතා ජීවත් වෙන රටේ වැඩි පිරිසක් දැන ඉගෙනගෙන පිළිපදිමින් ඉන්න බුදුදහම ගැන අධ්‍යයනය කළ බලන්න. නාමිකව පියපාර්සවයෙන් අපිත් බෞද්ධයෝ කියලා ලේබල්කාරකම සමාජයට පෙන්නන්නේ නැතුව නෑ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැන ඉගෙනගෙන පිළිපදින සැබෑ පිරිස කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. ඒකට මේ කවුණු කාරණා මතු කරලා ඔය කියන විද්‍යා කවුණුත් එක සංසන්දනය කරලා පෙන්වන්න. අන්න එතකොට පුතාටම තේරේවි බුදුදහම කියන විද්‍යාව අතර සැබෑ විද්‍යාව කියලා. චාර්ල්ස් ඩාවින් බුදුරජාණන් වහන්සේගේ පයට පැහැගෙන දුවිවිල්ලක් තරම්වත් වටිනාකමක් නැති හිස් පුද්ගලයෙක් කියලා පුතාට තේරේවි. ඔහුගේ දෘෂ්ටිය බොහෝ දෙනා නොමග යවපු මිත්‍යා දෘෂ්ටියක්. ඔහුත් නොමග ගියා. අදත් ඔහු සංසාරේ කොහේ හරි තැනක ගසාගෙන කොහේ හරි තැනක දුක් විඳින්මින් ඇතියේ. ඊට පස්සේ මේ ත්‍රිපිටකයේ කටපාඩමේ රැගෙන ඒම රහස් මාරු සෙල්ලමක්ද කියලා මේ සඳකත් පුතා කියනවා. ඔගොල්ලෝ ඉස්කෝලේ කාලේ රහස් මාරු සෙල්ලම කරලා තියෙනවනේ. ළමයි 45ක වගේ මෙහෙම සිග්සැග් පෝලිමක් තියෙනවා. ටීචර් ඇවිල්ලා පළවෙනි ළමයාට රහසක් කියනවා. ඊට පස්සේ කටින් ගිහිල්ලා අර අන්තිමට ඉන්න ළමයා අහන රහස පළවෙනියට හිටිය ළමයාට ටීචර් කියපු රහසෙන් හාත්පසින්ම වෙනස් දෙයක්. මම කීයටවත් කියන්නේ නැහැ මේ ත්‍රිපිටකය බයිබලය වගේ ග්‍රන්ථ වර රහස තරම් සිම්පල් කියලා. ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙන්නේ බුදුහාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු 150ක් විතර ගිහිල්ලා. අපි කියමුකෝ මුඛ පරම්පරාවෙන් විතරක් නැතුව පුස්කොළ පොත්වල උනා ටික ටික ලියලා දීච්ච ඒවා එකතු කරලා තමයි ඒක හැදුවේ කියලා. කොහොම මොනා තිබ්බත් පොත කොච්චර වැදගත් උනත් ඔරිජිනල් ත්‍රිපිටකය ලියලා අදට අවුරුදු අවමයෙන් 2250ක්. චාල්ස් ඩාවින් පරිණාමවාදය ගැන කතා කරලා තාම අවුරුදු 163යි. චාල්ස් ඩාවින්ගේ පොත්වල ඔරිජිනල් වර්ෂන් එක ප්‍රින්ටින් ප්‍රෙස් එකේ ගහලා අකුරක් නැර අද ඒ වගේම තියෙනවා. අපිට ඕනම් බලන්න තියෙනවා චාල්ස් ඩාවින් අත්තකුරෙන් ලියපු නෝට්ස් එයා අල්ලපු කොළවල. භික්ෂුන් වහන්සේලා ගොඩ දෙනෙක් මහා වෑයමකින් කොහොම හරි කටින් කටටත් අතින් අතටත් ත්‍රිපිටකය අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒත් භික්ෂුන් වහන්සේලාත් මිනිස්සුයෝ. මිනිස්සුයෝ රොබෝල නෙමෙයි. ඉතින් මිනිස්සුයෝ මිලියන ගාණක් පොඩි පොඩි වැරදි මිලියන ගාණක් මේ පොඩි පිටු 1000 ගාණ ඇතුලේ කරලා තියෙන්න බැරිද? සඳකත් පුතා දන්නේ නැනේ බුද්ධ ශාසනයේ ස්වභාවය ගැන කිසිම දෙයක්. පුතා කතා කරනකොට තමයි පුතාගේ නූගත්කම හොඳටම පේන්නේ. සඳකත් පුතා සම්පූර්ණ මෝඩ දරුවෙක් කියලා. ඒ කියන්නේ මේ බුදුදහම කියන විෂයපතේ ගැන කිසිම වැටහීමක් නැති නූගත් දරුවෙක් කියලා පේන්නේ. එහෙම මෙන් හොයාගත්ත විද්‍යාත්මක කවුණුවල තියෙන යම් යම් කවුණු මතවාද විතරක් ටිකක් දන්න, ඒත් ඒවත් අසම්පූර්ණව දන්න හරියට දන්නේ නැති ඒ කියපු ඒ වගේ කොච්චර අඩුපාඩුකම් තියෙනවද? ඔය කියපු කවුණු වලට ඉක්මවාගේ තව කොච්චරක් දේවල් තව හොයාගෙන තියෙනවද? ඩයිනෝසිරස් යුගයේ මනුස්ස සලකුණු ගැනීම තව කොච්චර වාර්තා තියෙනවද? ඇයි ඒව ගැන කිසිම ආකාරයක මතවාදයක් ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ විදිහට පින්වත්නි හැම වෙලාවකම සමාජයේට මතවාද එනකොට ඔය ඇත්තෝ සාදුකාදල එකපාර පිළිගන්න යන මෝඩයෝ වෙන්න එපා. ඇති ඔය මෝඩකම් ගොඩ. ඔබේ මෝඩකම් හින්දා ඒ මෝඩකම්ම හොයාගෙන යන පිරිසු තව තවත් ගොංකම් කරනවා. ඒක නිසා මේ වගේ කෙනෙක් කරලියට ඇවිල්ලා කතාවක් කියනකොටම ඒකට එහෙයියා කියාගෙන යන රැහැයියෝ වෙන්නේ නැතුව ඔය ඇත්තෝ පොඩ්ඩක්
ගලපන්න, සංසන්දනයක නුවණින් විමසා බලන්න. එතකොට හම්බ වේ ත්‍රිපිටකයේ කටපාඩමින් රැගෙන ඒම රහස් මාරු සෙල්ලමක් නෙමේ, ඒක අපූරු ක්‍රමවේදයක් කියලා. හම්බ වේවි. බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ කාලේ ගන්ත ධූරයේ විදර්ශනා ධූරයේ කියලා ධූර දෙකක් තිබ්බා කියලා. ඒ ධූර දෙකෙන් ගන්ත ධූරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනී දැනගෙන ගැනීම. ඒක අනිවාර්යයි විසුන් වහන්සේලාට. විදර්ශනා ධූරය කියන්නේ මගපාල ලබන ක්‍රමේ දැනගෙන මාර්ගඵල ලබා ගන්න එක. රහත් වීම කියලා කියන්නේ සකදාගාමි, අනාගාමි, සෝවහන් කියලා කියන්නේ ඒ ඒ සිත්වල හැටියට කෙලෙසුන් නැසන අවස්ථා. සෝවහන් මාර්ගහිතෙන් නැසෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගහිතවලින් නැසෙන කෙලෙස් ප්‍රමාණ තියෙනවා. කෙලෙස් නැසීම විතරයි ඒ මාර්ගඵලයෙන් වෙන්නේ, මාර්ගයෙන් මාර්ග සිත්වලින් වෙන්නේ. ඒක ධර්මයේ දැන ගැනීම වෙන්නේ නැහැ. ධර්මයේ සම්පූර්ණයෙන්ම දැනගන්න නම් ගන්ත තෝරේ කරන්න වෙන, ඉගෙන ගන්න වෙන. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් ඒ වසර කීපයක් ඉගෙන ගත්තා වගේ. අතීතයේදී ගන්ත ධූර, විදර්ශනා ධූර කියලා ධූර දෙකක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ දම්සැ පැවතුන් සූත්‍රී නම් පීනුවම් පාන කම්ම දේශනා කරපු ධර්ම දේශනා, සූත්‍ර දේශනා. බුද්ධත්වයෙන් 7 වැනි වර්ෂයේදී අභිධර්ම දේශනාව කළා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් 12 වැනි වර්ෂයේ නලීරු කොසඹරුකමුලදී සැරියුත් මහරහතන් වහන්සේගේ ආරාධනාව අනුව බුද්ධත්වයෙන් 20 වැනි වර්ෂයේ ඉඳලා පීනුවම් පානකම්ම පනවපු විනය නීතිත් තියෙනවා. මේ සියල්ලම ඒ කාලේ දැනගෙන ගත්ත සියලුම බිස්සුන් වහන්සේලා. බිස්සුන් වහන්සේලා මේ ඔක්කොම දැනගෙන ගත්තා. අනිත් ලෝකයාට ඒවා කිව්වා. "යේ ධම්මා හේතු පබවතේ සංහේතුන් තථාගතු ආහ." අස්සජි තෙරුන් වහන්සේ අර උපතිස්ස තරුණයා තමන්ගෙන් ප්‍රශ්නේ අහනකොට, "මම නවක පැවිද්දෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ හේතුඵල ධර්මයේ සම්බන්ධවයි මෙහෙම දේශනා කරන්න කියලා විතරක් නේද දේශනා කළේ. හැබැයි ලොකු කතාවක් කෙටියෙන් ගැඹුරින් කියනවා." ඉතින් ඊට පස්සේ හේතුඵල කතාවට අදාළ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ සුත්තගෙය වීයාකන ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදාලේ විදිහට නවංග සතු සාසනේ ඒ ඒ අවස්ථාවන් වලදී දේශනා කරලා දෙනකොට ඒ සියල්ලම අංග සම්පූර්ණව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය සම්පූර්ණ කරගෙන සංඝ රත්නයේ දැනගෙනගෙන කටයුතු කළා. පීනුවම් පෑමෙන් පස්සේ එදා අපේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ධර්ම විනය, සංඝ රත්නයේ සියලු දෙනා වහන්සේ ළඟ තිබෙයි දැනගෙන තිබ ධර්ම විනය දැනගෙනගෙන දරුවෝ, ඒ හිටියේ උගත් බහුසුත මහරහතන් වහන්සේලා දීඝනිකායේ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර නිකාය විදියට බෙදලා පරම්පරා වලට බාර දීලා, ඒ වගේම මේ කුද්දක නිකාය අභිධර්මයේ සහිතව සියලු දෙනා වහන්සේ දරා ගන්නට තීරණය කළා. ඒ සඳහා ගාථාත්හත්ලා මේ නිකායේ මෙච්චර සූත්‍ර ප්‍රමාණයක්, මෙච්චර අකුරු ප්‍රමාණයක්, මෙච්චර ස්කන්ධ ප්‍රමාණයක් තියෙන, වෙනස් කරගන්න බෑ කවුරුත්. මේ නිකායේ මෙච්චර අකුරු ප්‍රමාණයක්, මෙච්චර සූත්‍ර ස්කන්ධ ප්‍රමාණයක් තියෙන, වෙනස් කරගන්න බෑ කවුරුත්. මෙන්න මේ විදිහටයි කරගන්න ඕන කියලා ඒකටම ගැලපෙන ක්‍රමවේද සකස් කළ දුන්නා. මොකද මේ වෙනකොට 119කට වැඩි භාෂාවන් කතා කරන පිරිසක් හිටියා ශාසනය තුල පැවිදි වෙලා. එතකොට හැමෝම අතරේ පොදු භාෂාව බවට පත්ලා තිබෙ මාගදී භාෂාව. මේ වෙනකොට අධ්‍යාපන ක්‍රමයේ එක්තරා සීමාවක් විතරේ වර්ධනය වෙලා තිබ්බේ. දණ්ඩීන් වගේ පිරිස් බිහි වෙලා හිටියේ නැහැ. ඒ අය වගේ ඒ ඡන්දස් අලංකාර සහ අනිකුත් ක්‍රමවිධි සකස් වෙලා තිබෙන්නේ නැහැ. ව්‍යාකරණ පාණිනීන් ඒ අයගේ ක්‍රමෝපායන් සකස්ලා තිබෙන්නේ නැහැ. දේවනාගරි අකුරු ක්‍රමේ තිබ්බා, තවත් අකුරු ක්‍රම තිබ්බා. නිගන්ධනාත පුත්‍රතුමාගේ අර්ධමාගධීකමත් තිබ්බා. තවත් භාෂා ක්‍රම ගොඩක්. හැබැයි හැමෝටම පොදු ක්‍රමයක් තමයි කටපාඩමින් අරන් යන එක. ඔක්කොටම අමුතුවෙන් මොනවා හරි එක භාෂාවක් අරගෙන උගන්නලා, අපි කියමුකෝ දේවනාගරි අකුරට අකුරු වලට ත්‍රිපිටකේ හැරෙව්වා කියලා. එතකොට මගපා ලැබීම පැත්තක තියලා, භාවනා කිරීම පැත්තක තියලා, අනිත් භාෂා 119 118කම කට්ටිට ඉගෙන ගන්න වෙනවා දේවනාගරි භාෂාව. මොනතරම්
ගැටලු ගොඩකට මුහුණ දෙනවාද? බුදුරජාණන් වහන්සේ ඒ කාලයේ සංවර්ධනය වෙලා අංග සම්පූර්ණ වෙලා ව්‍යාකරණ සම්පදාය නිර්මාණය වෙලා පැහැදිලිව පැහැදිලි ක්‍රමයකට සැකසලා තිබ්බේ නැති ඒ අකුරුකම නිසා ඉතාම හොඳ ක්‍රමයක් සංඝරත්නයට ජීවමාන වැඩීතිම දුන්නා. ඒ තමයි වාචෝද්ගත කිරීම. වාචෝද්ගත කරනකොට ඒ අකුරු, ඒ පද, ඒ ස්කන්ධ, ඒ සූත්‍ර ප්‍රමාණ ඔක්කෝම පැහැදිලිව සටහන් කරගත්තා. පළවෙන් ධර්ම සංගායනාවදී අපූර්වට පැවරුවා. දෙවන තුන්වන් ධර්ම සංගායනාවලදී මැනවින් සුරක්ෂිත කරගත්තා. ඉන් පස්සේ ලංකාවටත් පවත්තාගෙන ආවා. අන්තිමට ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කළා. ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරනකොට හරිම අපූර්ව සිදුවීම් ගොඩක් වුණානේ. ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරන වකවානුව වෙනකොට පින්වත්නි, ඉතාම සුන්දර සිදුවීම් රාශියක් සිද්ධ වුණා. ඒ අතර කාලයේදී වළගම්බා රත්තුමාගේ රාජ්‍ය පරිපාලනයට අදාළව සිද්ධ වුණු ප්‍රශ්න ගැටලු ගොඩ, ඒ වගේම ඉන් පස්සේ ඇති වුණු නානාපකාර ගැටලු, විවිධාකාර දේවල්, ඒ හැමදේටම මුහුණ දීගෙන සංඝරත්නය එදා ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කළා. ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරනකොට පළවෙන් ධර්ම සංගායනාවෙන් පස්සේ මේ කාලයේ වෙනකොට අවුරුදු ගණනාවක් ගිහිල්ලා, අවුරුදු 150ක් නෙමෙයි, මහා විශාල අවුරුදු ගණනාවක් ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි, මේ කාල සීමාව වෙනකොට සංඝරත්නය අතර 500ක් මහරහතන් වහන්සේලාම ත්‍රිපිටක ගන්ථාරූඪ කිරීමට සහභාගී වෙලා තිබ්බා. 500ක් මහරහතන් වහන්සේලා. එතකොට ඒ රහතන් වහන්සේලා තමන් වහන්සේලා මගපල් ලැබූ ගමන් මගේ තිබ්බ ධර්මකාරණා වෙනස් කරනවද? ත්‍රිපිටකයේ ගන්ථාරූඪයෙන් පස්සෙත් අවුරුදු 100 ගණනක් යනකම්ම අපිට හම්බ වෙනවා. ඉන් පස්සෙත් අවුරුදු 7 වසර කීපයක් බානක පරම්පරා පැවතුනා කියලා. මේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරලා හැබැයි බානක පරම්පරා ඊට පස්සෙත් පැවතිලා, ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරලා බානක පරම්පරා ඊට පස්සේ පැවතිලා. එතනම හිතන්නක කොච්චර බල සම්පන්න ක්‍රමයට බානක ක්‍රමයේ තිබුණද කියලා. ඒ නිසා සඳකත් පුතේ, නොදන්නා දෙයක් ගැන කතා කරනවට වඩා හොඳයි දන්නේ නැද්දී දන්නේ නැහැ කියලා නිස්සබ්ද වීම. ඊට පස්සේ මේ සඳකත් පුතා අහන ප්‍රශ්න අතර ඊළඟ තව එකක් තමයි මේ දාවින්ගේ අත්අකුරු ඒක තිබ්බයි කියලා. ඉතින් ඒකට මං හිතන්නේ මේ තුන පිළිතුරු ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. ස්වාමින්වහන්සේලා අතින් මේ විදිහට ධර්මයේ විකෘති වෙන්න පුළුවන් ස්වාමින්වහන්සේලා රෝබවරුනේ මේ කියනකොට කොහොමද අංග සම්පූර්ණ ක්‍රමවිධි රාශියක් තියලා තියදී වෙනස් වෙන්නේ? ස්ථිර සාරකමයක් හදලා තියදී වෙනස් කරන්න බැරි විදිහට ලෝකේ පුරා විසිල්ලා ඉන්න ස්වාමින්වහන්සේලා, සියමේ හිටියත්, බුරුමේ හිටියත්, ලංකාවේ හිටියත්, එමි ඉන්දියාවේ හිටියත්, ඒ ඔක්කොම ස්වාමින්වහන්සේලාගේ ත්‍රිපිටක අරගෙන බලනකොට වෙනසක් නැත්නම්, රට වෙනස් වුණත්, ජීවත් වෙන තැන් වෙනස් වුණත්, අවුරුදු 100 ගණනකට පස්සේ ස්වාමින්වහන්සේලා මුණ ගැහුණත්, ඒ ඔක්කොගෙම ඒ ක්‍රමයේ එකක් නම්, ඒ වගේ එකම ක්‍රමයක් තියෙන්නේ හැම රටකම මොන වගේ ප්‍රබල උගන්වන ක්‍රමයක් හදලා තියෙන්න ඕනද? ඒ ගැන අපි ලිපියකුත් ලියලා තියෙනවා. ඒ ලිපියේ අපි සඳහන් කරලා තියෙනවා මොනවද ඒ ක්‍රම කියලා. ඒ නිසා අපි ආරාධනා කරන සඳකත් පුතා බුදුදහම ගැන දන්නේ නැති කෙනෙක්ින්ද, පුතේ බුදුදහමේ ඉතිහාසයට අදාළව අපි ලියපු ලිපියත් අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා. ඒක පුතා බලන්න. ඒ වගේම අස්කිරි මේ තලපතත් අරගෙන බලන්න. එතකොට ওই පුතාට හම්බ වීවි අර අපේ කුන්තගත තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොහොමද ත්‍රිපිටක බුද්ධ වචනය ගන්ථාරූඪ කළේ කියලා බුදුරජාණන් වහන්සේ පීනුවම් පාලා හරියටම 450 වසක් ගිය තැන. ඒතු 450 වසක් ගිය තැන තමයි අපේ ත්‍රිපිටකය ගන්ථාරූඪ කළේ, නැත්නම් 150 කියත නෙමෙයි. පුතා කියන තව කාරණාවක් තමයි ස්වාමින්වහන්සේලා විවිධ රටවල් වලට යනකොට විවිධාකාර තැන්වලට යදිමි මිලියන ගාණක් ස්වාමින්වහන්සේලා අතින් මේක වෙනස් වුණා කියලා දැන් අපි මෙහි කියපු කාරණාව ඔස්සේ පුතා තේරුම් ගන්න පුළුවන්. අර ලිපියෙත් කියවල බලන්න. එතකොට වෙනස් නොවි හැම රටකම එක වගේ තිබ්බේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තිසරණේ පැත්තකින් තියලා වෙන කෙනෙක්
කිව්ව පලියට කිසි දෙයකට එකවත් දෙකවත් දෙන්න එපා කියලා සඳකත් පුතා යෝජනා කළා තියෙනවා. මම ඔයාට කියන්නේ නෑ තිසරණයයි දෙවියන් වහන්සේ පැත්තකට තියලා සයන්ස් වලට එක දෙන්න කියලා. මම කියන්නේ වෙන කෙනෙක් කිව්ව පලියට කිසි දෙයකට එකවත් දෙකවත් දෙන්න එපා. පුළුවන් තරම් Tamanma හොයලා බලලා ඔයාගේම ඔපිනියන් එකකට ඔයාගේම මතයකට එන්න උත්සාහ කරන්න. අපි නම් ඔබට කියන් සඳකත් පුතා වගේ බුදුදහම ගැන කිසිම දෙයක් දන්නේ නැති ඒ තමයි විද්‍යාව අතර පරතේට ගිය විද්‍යාව කියලා දන්නේ නැති සොයා ගැනීම අතර සාක්ෂි සාධක සහිතව මෙන්න මේ විදිහට ගියෝති මේක ඔප්පු කරගන්න පුළුවන් කියලා රූප වේදනා සංඥා සංකාර විඥානයන් ගැන ක්‍රමවිදි ඔක්කොම තියෙන බුදුදහම ගැන කිසිම දෙයක් දන්නේ නැති සඳකත් පුතා කියන දේ නම් විශ්වාස කරන්න එපා කියලා. ඔය චාර්ස් ඩාවින් තුනුරුවන්ට වඩා ඉහලින් තියලා මේ චාර්ස් ඩාවින් සාරණ යන කිව්වට චාර්ස් ඩාවින් සාරණ ගියොත් ඔය ඇත්තන්ට සිද්ධ වෙන්නේ චාර්ස් ඩාවින් වගේම සංසාරේ තවත් එක් සත්වයෙක් වෙන්න. ඒකේ කෙළවරට හොයාගෙන ගියාම කොහොමද පහළ වුණේ කියන තැනට එනවානේ. පයිනාවාදී ඒ සත්වීන්ගේ පහළවීම පොතවයි හට ගැනීම සහ ඒවට යනකොට එතකොට ඊට පස්සේ පටවියාපෝ තේජෝ වායෝ සතර මහා භූත ධර්ම සහ සුද්දාෂ්ටක ඒ වගේම නාම රූප ධර්ම කියාවලීමේ ඔක්කොම තේරුම් ගන්න බැරි වුණාම ඕක ඔබ දිවි කෙනෙක්ට දායි සර්වබලධාරියට දා තවත් මිත්‍යා දෘෂ්ටියක නතර වේවි. ඒ නිසා සඳකත් පුතා වගේ මිත්‍යා දෘෂ්ටික දරුවේ කියන දේවල් පිළිගන්න කලින් ධර්ම විනය ඉගෙන ගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සූත දේශනාවල කොච්චර දේශනා කළා තිබ්බත් එතකොට විනය දේශනා අභිධර්ම දේශනාවල කොච්චර දහම් කාරණා දේශනා කළා තිබ්බත් ඒ හැම තැනකම කොහෙන් හරි චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි තියෙන්නේ වෙනත් දේශනාවක් නෙමෙයි. එතකොට මේ චාර්ල්ස් ඩාවින් සහ සඳකත් පුතා ගුරුවරුන් විදියට සැලකන ඒ බටහිර භෞතික කවුණු ඔස්සේ විතරක් දැනට පේන ඇහැට පේන්න දැනගන්න තියෙන කවුණු වලින් විතරක් මේකයි ඇත්ත කියලා කියන්න හදන ක්‍රමවලට යන්නේ නැතුව ඔය ඇත්තෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙනගෙන ඒ අනුව ජීවිතේ පවත්වාගෙන හොයලා බලන්න මොකද්ද ප්‍රතිඵලය කියලා ඔය ඇත්තෝ අනිවාර්යයෙන්ම අරව පැත්තකට කරලා තුනුරුවන් සරණ යනවා ඒකාන්තයි. ඒ නිසා පයිනාවා ඒ වගේ ලන්ද බොලඳ සුනු විසුණු වෙලා අලු තූවිලි වෙලා යන මතවාදී සරහා ඔය ඇත්තෝ දුර්වල වෙන්න එපා ඒවා බැහැර කරන්න අලු යමලු කෙළපිඳක් වගේ. ඒ වගේම තවත් සඳකත් පුතා කියන කතාවක් තමයි සමලිංගිකත්වයේ බුදුන්ට වඩා පානද වගේ කතාවක්. සමලිංගිකත්වය එහෙමත් නැත්නම් හෝමෝසෙක්ෂුවැලිටි කියලා කියන එක අලුත් දෙයක් නෙමෙයි. සමලිංගිකත්වය අපේ ගෞතම බුදුහාමුදුරන්ට වඩා පරණයි. ඉතින් ධර්ම විනය දන්නේ නැති ළමයෙක්ගෙන් උට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කාලේ හිටිය ස්වාමීන් වහන්සේලා අතර සමලිංගික දේවල් වෙලා තිබුණා. ඒව වළක්වන්න බුදුරජාණන් වහන්සේ විනී නීති පනවලා තිබ්බා. සමලිංගික විතරක් නේ වඳුරොත් එක්කත් ලිංගිකව හැසුණු සිදුවීම් වුණා. සත්තුත් එක්කත් ඒවත් වළක්වන්න විනී නීති පනවලා තියෙනවා. ඉතින් තවත් මොනවද මේ කතා කරන්න තියෙන සඳකත් පුතාගේ දැනුම සම්බන්ධව? ඉතින් ධර්ම විනය දැනගෙනගෙන බුදුදහම ගැන විවේචනයක් කළා නම් කොච්චර හොඳද? Taman උගත් කියලා හිතාගෙන මෝඩකම් පෙන්වන්න ගියාම ඔහොම වෙනවා. හරියට මොනරා ඔක්කොම පිළි ටික විදහාගත්තට පස්සේ පස්සේ පැත්ත පේනවා වගේ. ඊළඟට එකම පවුලේ අය ලිංගිකව හැසිරීම බුදුහාමුදුරු අනාගතයේ දිහා බල්ලා දැකපු අලුත් දෙයක්ද? පුතා කෙරේ හට ගන්නවා කියනවා. පුතාට අම්මා කෙරේ, පියාට දුව කෙරේ, දුවට පියා කෙරේ, සහෝදරයට සහෝදරයා කෙරේ. සහෝදරයා නෙමෙයි, එහෙමත් වෙයි සමහර විට. සහෝදරිය කෙරේ, සහෝදරියට සහෝදරය. පේනවද? තිරිසන් වගේ හැසිරෙන්න ගන්නවා කියනවා අනාගතයේ. එකම පවුලේ ලිංගිකව හැසිරීම එහෙමත් නැත්නම් ඉන්සෙස්ට් කියලා කියන එක අර කලින් එක වගේම බුදුහාමුදුරුව අනාගතයේ දිහා බලලා දැකපු අලුත් දෙයක් වෙන්න බෑ. මොකද ඉන්සෙස්ට් කියන එකත් බුදුහාමුදුරන්ට වඩා පරණයි. කිසිසේත්ම නැහැ. මුතුකල සර් ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් තියෙන අවුරුදු 100ක වගේ ආයු කාලය අවුරුදු 10ක් වගේ පරමාවිශ තත්ත්වයකට අඩු වෙලා යන කාලයක් එනවා. ඒ කාලය ගැන මුතුකල සර් එතෙන් දිහාරි කිව්ව කාරණාව අනාගතයේ අවුරුදු 10ක් විතර දක්වා අඩු වෙලා යනවා. අන්න ඒ කාලෙ වෙනකොට මිනිස්සු හරියට තිරිසන් සත්තු වගේ වෙනවා. ඒ අය කිසිම වෙනසක් නැතුව මව, පුතා,
දුව තාත්තා, එතකොට සහෝදර සහෝදරියන් ලිංගිකව හැසිරීමෙන් කටයුතු කරන කාලයක් වෙනවා. ඒකෙන් අදහස් කරන්න දැන් අතරින් පතර නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ සඳකත් පුතේ අම්මයි පුතයි මහණ වෙලා ඉඳලා ඒ දෙන්නගේ ලිංගික හැසිරීමක් සිද්ධ වෙලා ඇයි මව කෙරෙහි රාගය ඇති වෙන්නේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ දොස් කියලා විනය නීති පනවපු සිදුවීමකුත් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පනවපු විනය නීතිවල ඒක පැහැදිලිවම තියෙද්දි ඇයි මේ වගේ තවත් අභූත චෝදනාවක් කරන්නේ? මේ ගීසා මේ පිරමීඩවලට යනවා, තව තව ඒවට යනවා. ඒවට යන්න ඕනේ නැහැ. පුතා කියනවනේ පුතාගේ තාත්තගේ පාර්ශවයේ බෞද්ධ කියලා. ඉතින් අර වගේවට යන්නේ නැතුව තාත්තගේ පාර්ශවයේ බෞද්ධ නම් තාත්තා බුද්ධහම දන්නව නැත දන්නේ. තාත්තා හරහා හොඳ ධර්මතර විනීදර ස්වාමීන් වහන්සේනමක් හොයාගෙන මේ ගැන පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. අදාළ තැනට පුතා යොමු කරාවේ. පුතා තියෙන බුදුදහමත් එක්ක වෙන මොකක් හෝ බද්ධ වෛරයක්. එතකොට ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ ආයසවල සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව නිසා හැමදාම වැඩි වෙලා විතරයි තියෙන්නේ කියලා පුතා මතයක් අරන් ඇවිත් තියෙනවා. ලෝකෙ මිනිසුන්ගේ ආයස හැමදාම තිබුණේ අවුරුදු 40ට අඩුවෙන් වගේ කියලා. ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂවල සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව නිසා හැමදාම වැඩි වෙලා විතරයි තියෙන්නේ. ගොඩාක් ධනෙ තිබිච්ච පවුල්වල අය ඇරෙන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ හැමදාම තිබ්බේ අවුරුදු 40ට අඩුවෙන්. يعني ඉතිහාසයේ පුරාවටම සංඛ්‍යා ලේඛන වලට අනුව 1800 ගණන්වල ආයුෂවල සාමාන්‍ය වයස 29. ඒක නම් හැබැයි යුද්ධ අනම්මන නිසා වෙන්න පුළුවන්. 1950 වෙද්දී ගෝලීය සාමාන්‍ය වයස 46යි. 2015 වෙද්දී 71යි. ඒකත් චුව නැත්තම් මේ හිතන්නකෝ. අන්තිම අවුරුදු 50 ඇතුළත අම්මා කෙනෙක්ට ළමයි හම්බෙන ගණනේ සාමාන්‍යය 50%කින් වගේ අඩු වෙලා තියෙනවා. හිතලා බලන්නකෝ, අපේ ආච්චිලා සීලාගේ කාලේ සාමාන්‍යයෙන් එක පවුලක ළමයි 6 දෙනෙක්වත් හිටියානේ. ඒ දැන් කාලේ ගෝලීය සාමාන්‍යය ළමයි 3 දෙනයි. ඒකත් ළමයි දෙන්නෙක්ගේ ලිමිට් එකකට යමින් තියනවා කියලා තමයි සංඛ්‍යා ලේඛනවල තියෙන්නේ. ඉතින් ඒකත් එහෙමනම් කොහොමද වර්තමානයේ ජනගහණය බිලියන 8ක් වෙන්නේ? ඉතිහාසයේ කවදාවත් මෙච්චර මිනිස්සු ගණනාවක් සමකාලීනව ජීවත් වෙලා නැහැ. පරමායුෂ අවුරුදු 10ට අඩු වෙන එක මට නම් හිතා ගන්න බෑ. මොනතරම් මෝඩ අදහසක්ද දරුවෝ? මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයස බොහෝ කාලයකට පස්සේ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. මේ අවුරුදු 2000කින් නෙමෙයි, මේ අවුරුදු 5000කින් නෙමෙයි, 10000කින් නෙමෙයි, බොහෝ කාලයකට පස්සේ. ඊට පස්සේ අහපවයේ ගණන්කරන්න බැරි තරම් වැඩි වෙනවා. එතකොට අපි මේ ඉන්න පෘථිවියත් මීට වඩා විශාල වෙනවා. සඳකත් පුතා දන්නවද, සූත්‍ර දේශනාවල තියෙනවා ඉසිගිලි පර්වතය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී දැන් තිබ්බට වඩා ගොඩක් විශාලයි. ඊටත් වඩා ගෞගානක් විශාලයි කොණාගම බුදුරජාණන් වහන්සේ කාලේදී. ඊටත් වඩා ගෞගානක් විශාලයි කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ වෙනකොට. ඉතින් දරු, තවත් මොනවද කතා? මේ පොළවේ වර්ධනේ අනිත්ත කොච්චර විශාලව තියෙන්නේ ඇත්ද? ඒ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ ශරීර ප්‍රමාණ විශාල වෙනකොට අනිත්‍යකෙත් විශාලත්වයක් එනවා. ආයස වැඩි වෙනකොට අනිත්‍යකෙත් මහ විශාලත්වයක් එනවා. ඊට පස්සේ පිරිහිලා යෑමක් එනවා. මුළු ත්‍රිපිටකයම හොයාගන්න, ත්‍රිපිටකයේ ඔස්සේ කවුරු ගවේෂණය කරන්න? තාත්තගේ පාර්ශවය බෞද්ධ නම් පුතාට පුළුවන්නේ ඒ ඔස්සේ විස්තර දැනගන්න. නාමික ලේබල්කාරයෙක් නෙමෙයි වෙන්නේ නැතිනේ. මනුස්ස ශරීරයේට අවම වයසේ ලිංගික ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් අවම වයස අවුරුදු 12යි කියලා පුතා කියනවා. ඒ මේ කාලේනේ. හැබැයි ඌටත් අද අවම කාලේ දරුවෝ හම්බුනවා ඉන්නවා. පුතා දන්නේ නැතුව ඇති ඒක. අවුරුදු 12ට අඩුවෙන් ළමයි හම්බුණු අම්මලා ඉන්නවා. මේ විදිහට අනාගතයේදී නම් ඔය ශාරීරික ක්‍රියාකාරකම් මේ ගස්කොළන් ඔක්කොම වෙනස් වෙලා යනවා. එතකොට නම් මිනිසුන්ගේ ආයස පරමාවස අවුරුදු 10 වෙද්දී ඒක භාගයේ කාලෙකදීම දරුව හත්න තත්ත්වයටත් පත් වෙනවා. ආගමට ආධ්‍යාත්මික ලෝකයේ ගැටළු निराකරණය කරන්න දීලා විද්‍යාවට භෞතික ලෝකයේ ගැටළු निराකරණය කරන්න දෙන්න කියලා සඳකත් පුතා කියනවා. ඉතින් ආගමට ආධ්‍යාත්මික ලෝකයේ ගැටළු निराකරණය කරන්න දීලා විද්‍යාවට භෞතික ලෝකයේ ගැටළු निराකරණය කරන්න දෙන්න. කමන්නේ. ඉතින් බුදුදහම ආගමක්වත් දර්ශනයක්වත් නෙමෙයිනේ. ආගමට සඳකත් පුතා හිතන් ඉන්න ආගම්වලට, එයාගේ ආගමට
ආධ්‍යාත්මික ලෝකයේ ගැටු නිරාකරණය කරන්න දෙන්න. එයාගේ විද්‍යාවට භෞතික ලෝකයේ ගැටලු මේ නිරාකරණය කරන්න දෙන්න. අපිට ආගමක්වත් අපිට සඳකත් පුතා කියනවා වගේ විද්‍යාවක්වත් නැති නිසා අපිට තියෙන විද්‍යාවන්ගෙනුත් කෙලවල පරතයට ගිය විද්‍යාවක් නිසා දර්ශනයකුත් ආගමකුත් නොවන හින්දා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා සමුදායේ සැබෑ ස්වභාවයේ ආකාරයෙන්ම දැනගන්න පුළුවන් වුණු ඒ අති ප්‍රබල විද්‍යාව නිසා නවීන විද්‍යා වැලිකටයක් නම් මේ විද්‍යාව මහ පොළොව වගේ වර්ධනය වෙලා තියෙන නිසා අපි මේ විද්‍යාව පිළිපදින්න. ඔය පුතා ඔය පුතාගේ මිත්‍යා දෘෂ්ටික විද්‍යාව සහ ඒව මත හිටියට ගැටලුවක් නෑ. පුළුවන් නම් හරි මාර්ගයට එන්න උත්සාහ කරන දරුවෝ ඔය දරුවාගේ ඔය දේවල් වලින් ගැටලු නිරාකරණය කරන්න කවදාවත් හම්බ වෙන්නේ නෑ. සියලු ගැටලු මේ සැබෑ විද්‍යාවෙන් බුදුදහමින් නිරාකරණය කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උපන් දාසයට කරපු පවුනත වරක් වැන්දොත් කැලණියේ කියන එක මතු කරලම් පුතා පුතා කතාවේ අවසානයට එනවානේ. ඒක හරියට කියන්නේ උපන් දාසයට කරපව නැද්ද වගේ කතාවක් අරගෙන උච්චමක් වගේනේ. කවිය කියවල බලන්න පුතේ. කල්යාණ මිත්‍රත්වයක් ගැන එතන කියන්නේ. ලෝකුරු නයිදී නෙමෙයිනි සඳකත් පුතාගේ ගුරුවරයා. එනිසා දරුවෝ සඳකත් පුතේ ලෝකුරු නයිදී තමන්ගේ බත්තිය තමයි අර විදිහට කවි 65කින් විතර කෑණි විහාරය සම්බන්ධ වාදනාවක කියන්නේ. එතකොට ඒ කෑණි හැල පුතේ ඒක එන්නේ මහනුවර යුගයේ ඒක සටහන් වෙලා තියෙන්නේ. ඒකින් කියවෙන සැබෑ කාරණාවවත් තේරුම් ගන්න බැරුව බුද්ධහමට සරදම් කරන්න උත්සාහ කළාට පුතා ඒකින් ගොඩාක් පහු රැස් කර ගැනීමකුත් කරගෙන තියෙනවා. ඊළඟට පුතා ගත්ත සියලුම කරුණුකාරණා අරගෙන පොදු කාරණාවක් ඔබට අපි කියනවා. කාලයෙන් කාලයට හතු පිපෙන්න වගේ කරුණු අරගෙන කවුරු හරි සමාජයට එයි. කෙලවරක් නෑ මේක. ඔබ ධර්ම විනී දන්නේ නැත්නම් ඔබ ඔවුන්ට ගොදුරක් වෙයි. ඔබ ධර්ම විනී දන්නවා නම් ඔබ ඔවුන්ට ගොදුරක් වෙන්නේ නැහැ. රැල්ලට ගසාගෙන යන කෙනෙක් වෙන්නේ නැතුව ඔය ඇත්ත ධර්ම විනී ඉගෙන ගන්න. නාමික ලේබල් බෞද්ධකම ගලවල පැත්තකට විස කරන්න. මගේ තාත්තගේ පාර්ශවයේ මෙහිම බෞද්ධ කියලා මගේ අම්මගේ පාර්ශවයේ මෙහිම බෞද්ධ කියලා කිව්වට එහෙම උප්පත්තියෙන් එහෙම පරම්පරාවෙන් බෞද්ධකමක් ඉන්නේ නැහැ. බෞද්ධකම ලැබෙන්නේ තුනුරුවන්ගේ ගුණ දැනහන්නාගෙන තුනුරුවන් සරණ ගියොත්. තුනුරුවන් සරණ යන්නේ තමන් මිස පරම්පරාවේ ආදිතමයා නෙමෙයි. තමන් තුනුරුවන් සරණ ගියේ නැත්නම් එතන තියෙන තමන්ට පරම්පරාවෙන් ආ උරුමයක් තිබුණාට තමන් පරම්පරාවට කර්මයක් වෙච්ච මිත්‍යා දෘෂ්ටිකයක් වීම. නොදන්නා ධර්මයක් ගැන කතා කරන්න කලින් ධර්ම විනී දැන ඉගෙනගෙන විස්තර කිරීම තමයි වඩාම සුදුසු වෙන්නේ. බොහෝම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න ඔබ ඔබේ දරුවාට නිදහස් මධ්‍යස්ත මතධාරියෙක් වෙන දැනුම ලබා දෙන්න. සයන්ස් කියලා අන්තවාදී මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්න ඉඩ දෙන්න එපා. සියල්ල මෙතකින් අවසන් වෙනවා කියලා පුනර්භවයක් විශ්වාස නොකරන උච්චේත දෘෂ්ටිකයක් වෙන දෙන්න එපා. සඳකත් පුතා උච්චේත දෘෂ්ටිකයක්. තෙරුවන් සරණයි හැම දිනාටම.